ආයිබෝන් සිලොන්නැගරි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි දන්නවා අපේ ගත සුවපත් කරන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. අපිට ආහාර ගන්න පුළුවන්, නොයෙක් දේවල් අරගෙන අපට පුළුවන් ගත සුවපත් කරගන්න, බේතෙහෙත් අරගෙන ඒ වගේ දේවල් අපට පුළුවන් ඒ අසනීප තත්ත්වලින් මිදෙන්න. නමුත් හිත සුවපත් කරගන්න නම් අපට ටිකක් අමාරුයි. මොකද හැමතිස්සෙම අපේ මනස නිරලුව අපි හොඳ අපි ප්‍රිය කරන දේවල් තමයි අපේ ඇස් දෙකට අපි දකින්න ඕන. එතකොට තමයි අපේ මනස සුවපත් වෙලා අපට යහපත් හොඳ ජීවිතයක් ගත කරන්න හම්බෙන්නේ. මේ හිත සුවපත් කරගන්න නම් අපට ගොඩක් උදව්වට එන්නේ මල්. මල් කියවහම අපි දන්නවා අපේ net යොමුවන්නේ ලෝකේ දෙවනි තැන, ඒ කියන්නේ මල් වලට තමයි. ඒ කියන්නේ ලස්සන මලක් දැකපු ඕනම වෙලාවක අපේ හිත එතෙන් දයනවා. මල් කියවහම ගොඩක් මොකද අපේ රටේ තියෙනවා මධ්‍යම පළාතේ තමයි ලස්සන මල් වර්ග පිපෙන්නේ. නමුත් ඒ මල් වර්ග හැබැයි හැම ප්‍රදේශෙම ඒ විදිහටම ගන්න ටිකක් අපහසුයි. මොකද ඒ දේශගුණ తత్వය. නමුත් අපට ඒ පැල වර්ග වවන්න පුළුවන්. නැත්නම් වර්ෂා කාලයේදී අපට ඒ ලස්සන මල් වල ගොඩක් අනිත් පැත්ත තමයි, ඒ කියන්නේ ඔක්කොම දෙක කුණු වෙනවා. නැත්නම් ගහ කොළ ඔක්කොම කුණු වෙලා මල් පිපෙන්නේ නැති වෙනවා. නමුත් සමහර මල් වර්ග මධ්‍යම පළාතේ පිපිලා මෙහාට ගෙනාවාට ඒ මල් පිපෙන්නේ නැහැ කවදාවත්. හැබැයි ඒ පොට්ටු පිටින් ගෙනාවොත් මෙහි මල් හදා ගන්න පුළුවන්. ඒක පිපෙනවා. ඒ මල් අතර ගොඩක් දෙනෙක් දන්න මල් විශේෂයක් තමයි රෝස වගේම කපුරු. කපුරු විශේෂ ගොඩක් අපේ රටේ තියෙනවා. නමුත් ඒ කපුරුත් ඇත්තටම මධ්‍යම පළාතෙන් ගෙනල්ලා මෙහෙට ගෙනපුවාම ඒ විදිහට නම් ගන්න අමාරුයි. ගේන මල් ටික තමයි ඔබ දන්න ඔබ ඒ අත්දැකීම දැනටමත් ලබලා ඇති. මොකද ඒ ගේන ලස්සන මල් පැලේ අපට ඒ විදිහට මෙහෙ දකින්න හම්බෙන්නේ නැහැ. ලැබෙන වර්ෂාවත් එක්කම වෙනස් වෙනවා. නමුත් ඒ හා සමාන ඔබ දන්නවා ඇති තව මල් විශේෂයක් තියෙනවා. හැබැයි ඒක නම් ඒ වගේම ලස්සන වර්ණක් තියෙනවා ඒකේ. හැබැයි ඒක නම් මේ පළාතුල, ඒ කියන්නේ වියලි කලාපයේ සහ අතරමැදි කලාපවල හොඳට වගා කරන්න පුළුවන්. මේ මාගේ පසුපසින් තියෙන්නේ අන්න ඒව මල් විශේෂ ඔබ දන්නවා ඇති. මේ වෙන විටත් මේ තමයි සුපඩේසි කියන්නේ. සුපඩේසි අපේ රටේ ඕනම තැනක වගා කරන්න පුළුවන්. ඒ වගේම තමයි අලංකාරයත් ඉතාමත් දැකුම් කළු මල් විශේෂයක් තමයි. ඔබට බලන්න පුළුවන් පොඩි පැල හදා ගන්න පුළුවන්. නමුත් එක මල් ගහක මේ වගේ මාසයකට වැඩි ප්‍රමාණයක් මෙන්න මේ වගේ මල් ගහක අපට දකින්න පුළුවන්. ඒ කියන්නේ සුපඩේසි අපට පුළුවන් අපේ ඕනම ප්‍රදේශයක වවන්න. කපුරු වගා කරන්න බැරුව ගියාට සුපඩේසි වැවුවොත් ඒක හැමදාම මල් තියෙන. මොකද මේ ගැන අපි වීඩියෝ එකක් කරලා තියෙනවා සුපඩේසි වගාව ගැන. ඒ වීඩියෝ එක බලලා ගොඩක් දැන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා සමහරවිට නොඑක් ප්‍රශ්න. මේක ඇතුලේ හදන්න පුළුවන්ද, හෙවනේ හදන්න පුළුවන්ද? ගොඩක් දෙනෙක් දැන් කතා කර කර මේකේ කොහොමද පැලබෝ කරගන්නේ කියලා. මේකේ පැලබෝ කරගන්න හරිම පහසුයි. ඒ අයගේ දැන ගැනීම, ඒ කියන්නේ අහපු නිසාම තමයි නැවත අපි වීඩියෝ එකක් මගින් ඔබව මේ දැනුවත් කරන්න අපි සූදානම් වුණේ. මේ විශේෂය සුපඩේසි කියන්නේ හදන්න පුළුවන්. ඔබට බලන්න පුළුවන් මේ වගේ පැකට් එකක් මේ තියෙන. මේ පැකට් එකේ මේක තමයි හිටවපු පැලේ මේ මල් පොකුර දැන් එනවා මෙහෙම. මේවා පිපෙනවා. මේක මාසයක් විතර මේ මල් පොකුර තියා ගන්න පුළුවන්. පිපෙන්න පටන් ගත්තාම මාසයක් විතර තියෙනවා. ඒකේ දානවා මේ වගේ මල් පොකුර එනවා සමගම ඔබට දකින්න පුළුවන් ඔබලගේ පැලයක් තියෙනවා. මෙන්න මේ වගේ පැල එනවා, පොඩි පොඩි පැල මේ තියෙන. ඒ පැලවලත් දැන් මල් ලැබිලා තියෙනවා. මේ වටේටම පැල හැදෙනවා. අන්නේ පැලයක් ගහ ළඟින් වෙන් කරගන්න පිහිටලයක් හරි දාලා මුල් මුලුත් එක්ක ඔබට පුළුවන් ඒක පස් එක්කම ඇදලා ගන්න. අරගෙන ඒක පොඩි පැකට් එකක හිටවන්න, නැත්නම් පෝච් එක ඔබට හිටවන්න පුළුවන්. හිටවලා ඔබට තියෙන පොඩක් දවස් 3-4ක් හෙවණක තියලා වතුර ටිකක් දාලා තියන්න. ඊට පස්සේ මුල් ඇදලා අලුතෙන් දළු දාගෙන එනවා. ඊට පස්සේ තියෙන්නේ අවුව තියෙන තැනක දවසේ වැඩිම සූර්යාලෝකය තියෙන තැනකට මෙන්න මේ පැලේ හිටවන්න, නැත්නම් බඳුනක හදලා තියන්න. ඊට පස්සේ අපට පුළුවන් සති දෙකකට වරක් පොර දාන්න. ඔබට පුළුවන් මේක අපි මොකද වසවිස නෙමෙයි, මේක කියන්නේ රසායනික පොර භාවිතා කරන්න පුළුවන්, කාබනික පොරත් පුළුවන්. නමුත් කොළ කැට පොර වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ෆොස්ෆරස් පොටෑසියම් වැඩි පොර භාවිතා කරලා මල් ලබා ගන්නත් පුළුවන්. ගොඩක් රෝග කියන්නේ කුණු වෙන ගතිය අඩුයි මේක. ටිකක් ඈතින් ඈතින් පැලේ හිටවන්න. වර්ෂාව කාලයටවත් කුණු වෙන්නේ නැහැ කොළ. මොකද හැබැයි හුලම් බදින්න ටිකක් දුරකින් ගහින් ගහට ටිකක් ඈත තියලා හිටවන්න. එහෙම හදාගත්තොත් මෙන්න මේ සුපඩේස් පැලේ අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට දකින්න පුළුවන් මේක බඳුනක හදා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ බඳුනක පැලයක් හිටවු මේකක මල් ගහක් කියන මේ තියෙන්නේ. මේක අපි මේ බඳුනක හිටවලා තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි මේ පොඩි පොට්ටු වෙන්නේ. තව ටික දවසකින් මේක පිපෙන්න ගන්නවා. මේ බලන්න මේකේ හිටෙව්වට පස්සේ මෙන්න මේ වගේ ගොඩක් පැල එනවා යටි. මේ තියෙන්නේ මේ පැල ටික ගලවලා හිටවන්න පුළුවන්. නැත්නම් ඒ පැලේ මොකද මේක මල් පිපෙනකොට තමයි මෙන්න මේ විදිහට පැල එම ආරම්භ වෙන්නේ. ඔබට මේක අඳුරු තැනක තියන්නත් එපා. හොඳට අපේ ගෙවත්තේ සූර්යාලෝකය වැටෙන තැනක තියන්න. වර්ෂාවට මේක ඇතුළට ගන්න අවශ්‍ය නැහැ. වර්ෂාවටත් හොඳට ඔරොත්තු දෙනවා. ඒ නිසා මේ සුපඩේසි පැලේ ඔබට හදන්න පුළුවන්. මොකද ගෙවත්ත අලංකරණය කිරීමේදී ඔබට බලන්න පුළුවන් දැකුම් කළු මල් විශේෂයක් තමයි සුපඩේසි කියන්නේ. ඉතාමත් අලංකාරයි. මොකද හරි ප්‍රිය ගතියක් දකින්න අපිට ඇහැට. ඒක තමයි අපිට මල් ගහක වෙන්න ඕනදී. ඒ නිසා මේ සුපඩේසි හදාගත්තොත් අපේ ගෙවත්තට අමුතුම අලංකරණයක් එකතු වෙනවා. ඒ නිසා ඔබටත් පුළුවන් ඔබේ ගෙවත්ත
ලස්සනට තියාගන්න මෙන්න මේ වගේ සුපඩේසි ගහක් දෙකක්. මේකේ වර්ණ තියෙනවා රෝස පාට, දම් පාට, ඒ වගේ වර්ණ වලින් එකතු කරලා හිටවන්න. ඉතමත් දැකුම් කළු මල් විශේෂයක්. අද අපිට මල් අලවි කරන වෙළඳපළට යන්න ඕන වුණා. පොඩි මල් මේ වගේ බොක එකක් ගන්න අවශ්‍යතාවයක් සඳහා. ඒ වෙලාවේ තමයි අපි දැනගත්තේ මල් වල තියෙන මිල ගණන් කොහොමද කියලා. මෙන්න මේ මල් රිකිල්ල පමණක් රුපියල් 100ක් වෙළඳපළේ. බලන්න මල් කීයද තියෙන්නේ කියලා මේ පොඩි අතුරු කිල්ලක්. මේක බලන්න මේ වාගේ ගොඩක කොච්චර තියෙනවද. එහෙනම් අපට පුළුවන් මෙන්න මේ වාගේ මල් රිකිලි ගන්න ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ වෙළඳපළට යන්න. මෙන්න මේ වාගේ ටිකක් අපිට ගෙදර හදා ගන්න පුළුවන්. ඕනම කෙනෙකුට තෑග්ගක් දෙන්න අපට පුළුවන්. මෙන්න මේ වාගේ ගහක් පිටිම වුණත් තෑග්ගක් දෙන්න. ඉතමත් වටිනවා මේක. මොකද ස්වභාවිකව අමුවලිම නමල්. මොකද නැත්නම් මධ්‍යම පළාතේ ඉඳලා එනකොට ගොඩක් ගණන් යනවා. අපට පුළුවන් ඒකෙනුත් ආර්ථික වාසියකුත් ලබා ගන්න. ඔබට පුළුවන් සිලෝන් නැග්‍රි අපගේ YouTube නාලිකාවට ගිහිල්ලා ඒ නාලිකාවේ තියෙනවා මෙන්න මේ සුපඩේසි වගාව කොහොමද පැලයක් ගලවගෙන පැල කරගෙන මල් ගන්නෙ කියලා පැහැදිලිවම තියෙනවා. ඔබට පුළුවන් අන්න ඒ වීඩියෝ එක බලන්න. ඒ වගේම තමයි වීඩියෝ විශාල ප්‍රමාණයක් තියෙනවා සිලෝන් නැග්‍රි අපගේ YouTube නාලිකාවේ නොඑක් වගාවන් සම්බන්ධව. ඔබට පුළුවන් ඒ වීඩියෝ බලලා ඔබගේ දැනුමයි අපගේ දැනුමයි එකතු කරලා ඔබේ ගෙවත්තත් ඉතාමත් අලංකාර වටිනාකමක් තියෙන ගෙවත්තක් බවට පත් කරගන්න. ඔබට සුබ දවසක්.